ටෙක්සාසේ ගෘහපාලිකාවක් ලෙස සේවය කළ 59 හැවිරිදි කාන්තාවක් වල්ලුරු රංචුවකගේ ප්‍රහාරයට ලක්ව මිය ගිහිල්ලා තියෙනවා. තම නිවසේ ගෘහපාලිකාව ප්‍රමාද හේයින් 84 හැවිරිදි නිවාස හිමිකරු නිවසෙන් එළියට පැමිණ ඒ ගැන විමසා බලන අවස්ථාවේදී ඔහු දැක තියෙනවා ඇගේ රතයත් ඔහුගේ නිවසත් අතර තම ගෘහපාලිකාවගේ සිරුර වැටී තියෙනවා. ඔහු එම පළාතේ පොලිස් ප්‍රධානියාට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් මෙම මරණය පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙනවා. සිද්ධිය වූ ස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායමට දැකගත හැකිව තිබුණේ තුවාල රසක් සහිතව බිම වැටී තිබුණ ක්‍රිස්ටිල් රෝලින්ස්ගේ සිරුරයි. ඔවුන් සිරුර දුටු වහාම මෙය සත්ත්ව ප්‍රහාරයක් නිසා සිදු වූ මරණයක් බව තේරුම්ගත් බව එම ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියා පවසා තිබුණා. ඔහු තවදුරටත් මේ සිදුවීම ගැන විස්තර කරමින් කියා තිබුණේ තම වසර 36 සේවා කාලය තුළ දුටුව අවාසනාවන්තම මරණය මේ බවයි. වල්ලුරන් කියන්නේ ඇමරිකාවට ආවේණික සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි. මේ සත්ත්වයන් ඇමරිකාවට ගෙනත් තියෙන්නේ අවුරුදු 300කට ඉහත කාලයකදී. ස්පාඤ්ඤ ජාතිකයෙක් විසින් මස් පිණිස ඇති කරන ලද මේ සත්වයින් පසු කාලයකදී කැලයට නිදහස් කරලා තියෙනවා. නමුත් මේ සත්වීන්ගේ බෝවීම වැඩි වී තියෙන්නේ 1930න් පස්සේ. ඒ කාලෙදී යුරෝපයෙන් ගෙන්නන ලද ඌරන් විශේෂයක් විනෝදයට දඩයම් කිරීම සඳහා වනාන්තරයට මුදා හැරලා තියෙනවා. දඩයම් කර ගැනීමට නොහැකි වූ සතුන් වනගත වීමෙන් පස්සේ අර මුල් සතුන් හා එක්වීමෙන් මේ සත්ව ගහනේ වැඩිවීම දැන් ටෙක්සාස් ප්‍රාන්තයේ ලොකු ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මේ වගේ තවත් වටිනා කිනතරතුරු දැනගන්න රිදම් වර්ල්ඩ් YouTube channel එක subscribe කරන්න. අපි වීඩියෝ දාපු ගමන් බලන්න ඒ ළඟම තියෙන bell icon එක press කරන්නත් අමතක කරන්න එපා.